ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. බස් අනතුරු සම්බන්ධව අදත් මූණට මූණ හැපිලා 20කට ආසන ප්‍රමාණයක් 60න්වල අන් රෝහල් ගත වෙලා. මේ බස් සංගම්වල නියෝජිත පවා කියනවා මේ බස්වල රියදුරන් මේ මත්ද්‍රව්‍ය සහ නොයෙකුත් දේවල් පානය කරලා මේ බස් ගමනාගමන කරනවා. අපෙත් ආදරණීය මාධ්‍යවේදී සංගයේ යූ ජජ් එකේ අපි ගරු කරන්න ඕනේ ඒ සංගයටත් උනේ පහුගිය දවස්වල මෙන්න මේ අපරීක්ෂාකාරී ඉතාමත්ම විනයක් නැති ඉතාමත්ම මේ මුදල පසුපස හඹායන මේ කිසිම හික්මීමක් නැති මෙන්න මේ බස් ඩ්‍රයිවර්ලා මේ අයින්සක ජීවිත ඉතාමත්ම බරපතල ප්‍රමාණයක් මේ රටේ විනාශ කරනවා. ඒ එක ගුදුරක් බඩපත් වුණ අපේ ආදරණීය මාධ්‍යවේදී සංගයේ මේ අවස්ථාවේ කනගාටු ප්‍රකාශ කරන අපේ යාපන ශාලාවේ සිවිල් සංවිධානය වෙනුවෙන්. ඇත්තනම මේක ඉතාමත් බරපතල ප්‍රශ්නයක්. මේක වහාම ජනාධිපතිතුමා මැදිහත් වීලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මේක. මේකට මේ තනිකර ප්‍රධාන වශයෙන්ම බස් ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා නිරන්තරයෙන් බුලත්තර කායන්නේ. ඒ බුලත්තර කියන්නේ නිින්ද යාම සඳහා කියන භාවිතාන්නේ. ඒකත් එක්ක ඒ තොල්වල ඒගොල්ලෝ ගාව තියෙන සම්පූර්ණ රස නාර සියල්ල ඉවර වෙලා තියෙන අපේ දුම්කල වලට මේ වලට. ඊට පස්සේ කරන මත්ද්‍රව්‍ය වලට. තනිකර පැහැදිලි ලෙසම අන්තර්ජාලය පාවා මේ දෙන මේ කොන්දොස්තරලා ඉවරු මේකල මත්ද්‍රව්‍ය පානය කරන. මෙන්න මෙයාල මේ යන්නේ මේ වෙනත් ලෝකවල ඒගොල්ලෝනේ පේන්නේ නැහැ මේ මිනිස්සු කජුගර කොස්තර ගන්නට තලාගෙන යන්නේ. ඒ නිසා මේ මාර්ග ත්‍රස්තවාදී සඳහා වහාම දැඩි නීති රීති ගේනවනේ. එහෙම නැතුනොත් වෙන්නේ රුපියල් මිලි රුපියල් 50000 දෙයිලා අවමංගල උත්සව කරා කියලා රජයෙන් පොඩි දන්නේ මත්දාල මැතිමතුරු කියලා ඒ අර දේහයට ආචාර කරගෙන මේ කල යුත්තේ වහාම මේ මාර්ග දස්සවාදයේ දැඩි නීති රීති ගේන්න ඕන. මේ බලන්න මේ අහිංසක මිනිස්සු මොන තරම් බලාපොරොත්තු වෙද්දී මේ මිනිස්සුන්ගේ අද දිනේදී හෙට දිනේදී මේ දිනේදී රෝහල් ගතච්ච මිනිස්සුන්ගේ මේ රටේ ප්‍රශ්න. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා කරුණා කරලා මේ මාර්ග දස්සවාදයේ සම්බන්ධව වහාම ක්‍රමවත් විධිමත් වැඩපිළිවෙළක් සඳහා කඩිනමින් යා යුතු කියන සඳහා ඒ සඳහා 3-2ක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක අපි මේ අවස්ථාවේදී ඉතාමත්ම ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. ඒ නිසා මගේ අදහස් දැක්වීම අවසන් කරන මාධ්‍යදී ඔබට ප්‍රශ්න ගැටළු තිබෙන අහන්න පුළුවන්. breaking.lk